අදමොනාද දන්නවාද අලටා රඟාවේ. තලරසිපිස් දෙකක්. එකක් තලබෝල අනිත්ක තලටොෆී. යාලට මතක ඇති ඉස්සර කඩේ තියන ලොකු බෝතල්ලල තලබෝලඒවගේම තලටොෆී දාල තියෙනවා අපි කන්න හරිමාසයිනේද. ඉතින් නදහදන මේ තල රෙසිපිස් දෙක ඔයාලගේ ස්වන් රකියාවකටත් වඩාත් හොඳයි. මුලින් ම අපිකරන්නේ මේ රෙසිපිස් දෙකටමා අදාලව තලග්‍රෑම් හාරසයක් කබලේබැදගන්න. මේ විදිහට කබලේ බැදගත්ත තලටික වෙනම මැටි භාජනයකට දාගන්න අපිට වැඩ පහස්වෙන්නත් එක්ක අපේ දෙවැනි රෙසිපිය තලටොෆී රෙසිපේ ගාගත්ත පොල්ග්‍රෑම් පණහකුත් කබලේ බැදගන්න මේ වෙනුවට ඇලට කඩේගන්න තියෙන ඩෙසිකේටඩ් කොකනටුනත් දාන්න පුළුවන් ගාගත්ත පොල්වල තෙතගතිය ඉවත්වෙලා මේ විදිහට තමයි අපි බැදලා ඒක වෙනම භාජනයකට දාගත්තේ අපිදැන් සීනි කැරමල් කරගන්න තමයි හදන්නේ තාචියයක් ලිපේතියලා එකට සීනි මේ සහැන්දක් දාන්න. සාමාන්‍ය ගින්දරේ සීණ ික කළුවේගෙන එනකොට ඒටපි වතුර ටිකක් එකතු කරනවා. වතුරත් අඩුකෝප්පයක් වගේ තමයි දාගත්තේ. ඊට පස්සේ සීනිග්‍රම් එක සියපනහක් දාන්න. සීනි දිය කරන්න තමයි තියෙන්න්නේ. සීනි දිය කරන්න වතුර මදිනන් තවත් වතුර ටිකක් එකතු කල්ලා මේක හොඳට දියකරගන්න. දැන්රසානෝල්ලුණු ටිකුත් එකතු කල්ලා එක තැන බුබලුවගේ එනවෙලා වෙදී ඔන්නොඇලගේ සීනි පදම හරි. තලබෝලෙන මුලින් හදන්නේ ඉතින් ලිපේ තියලම තමයි තලග්‍රෑම් දෙසීයක් මේකට එකතු කරන්නේ පැනි ප්‍රමාණේ ටිකක් වැඩී කියල හිතුන හින්දා ටිකක් අපි පසු ප්‍රෝජනයට වංකල්ලා තියෙනවා. කබලේ පැදගත්ත තලග්‍රෑම් හාරසියෙන් දෙසීයක් තමයි තලබෝල සඳහා භාවිතා කරන්නේ දැන් ඒ එකෙත් මෙහෙම දෙයක් තියෙනවා ගත්ත ග්‍රෑම් දෙසියෙන් එකසිය පනහක් තමයි මේ පැනියකට දා ගත්තේ සාමාන්‍ය ඉන්ද්‍රේ තියාගෙන දැන්වාලට පේනවා තලග්‍රෑම් එකසේ පණහා හොඳට පැනියගේ කලවම් කරගත්තා අර දෙසියෙන් ඉතුරු කරගත්ත ග්‍රෑම් පණහට මොකද දන්නවද කරේ ඒක මේ විදිට බ්ලෙන්න්් කරන්න බ්ලෙන් කන්නවා කෙලත් කුඩුවෙන්න්නම බ්ලෙන්න්් කරන්න ඊට පස්සේ ඒකත් අපි හදා ගත්ත මිශ්වනයටම දාලා කලවම් කරන්න අවසානයට මමාලට පුළුවන් බට මේ සැහැන්දක් මේකට දාගන්න ඒළඟට ඒකත් හොඳට කලවම් කල්ලා දැංවාලට බලන්න පුළුවන් අපේ තලබෝලවල පදම මුකක්්ද කියලා මෙහෙම හැලියෙන් වෙෙන් වෙලා එක ගුලියටේන අවස්ථා විදිඔන්න අපේ පදම හරි මේ තලබෝල මිශ්වණය ලිපේම තියෙන්න්න ඕනේ අඩුගින්දරේ තියාගෙනම අපි මේ වගේ පොඩි ගැඹුරු හැන්දකින් මේ විදියට බෝලටික ව කර ගන්නවා මෙසේ කඩාගත්ත බෝල ටිකත් ගල් වෙන්න කලින් අතේ තෙල්ටිකක් ගාලා මේක හොඳට රව්මට හැඩ කරගන්න. මේ බෝලටික තියාාගත්ත තැටිය ගැන කිවෝතුන් මේ වගේ රවුන් තැටියාකුන් පාශ්මන් පේපේ එකක් දාලා තමයි අරගත්තේ. බලන්න ඉක්මනටම තල බෝල හදාගත්ත විදිහ මේ ක්‍රමේ හරියටම කොළෝ තුහල් අට කිසිම දෙයක් වරදින්න ඇතුව තල බෝල හදාගන්න පුළුවන්. අපේෙවැනි රෙසිපිය තලටොෆී සඳහත් සීනිි කැරමල් කරගන්න ඕන. එතින් තාච්චියකට සණ මේේ සැන්දක්දාලා කළුුවෙනකොට එකට වතුර ටිකක් දාන්න. සේනි කැරමල් කරගන්නකොට අපි අවශ්‍ය ප්‍රමාණයේ තමයි තලවලට එකතු කරන්නේ. ඉතින් ඉතුරු ටික අපි පැත්තකින්තියාගත්තා අන්න ඒටිකත් අවශ්‍යනම් ඒකට දාගන්න පුලුවන්. රස කැවිලි සඳහා, සීනි මේවිදර පැනිිකරගානිද්දී ටිකක් වැඩිපුරතමයි හදාගන්නේ ඒවගේ අපි මිශ්්‍ර කන්න විශ්‍රණයට අත් මේ සීණ පැනිවලින් ටිකෙන් ටිකදාල තමයි මිශ්්‍ර කරන්නේ. එතකොට හෙම ඉතුරුවෙන පැණී අපිට ෆ්‍රච්ච කේදාලා තියල නැව රස කවිල්ලක් අදනකොට භාවිතා කරන්න පුුවන්. Voilàල දකින්න ති ලුණු ටිකුද්දා ගත්ත දැන්වාලට පේෙනවා එක තැන මේවිෙර බුබුලු නංවමින් මේ පැනිය එක හැදෙනවා. න්නේ වෙලාවට ටිකක් ගින්දර අඩු කල්ලා ඔයාලට පුළුවන් පැනිිපදම හරි දැයි බලන්න මේ විදිට පලේට් එකට වතුර ටිකක් දාලා පැනියකෙන් ටිකක් දැන් මහම යට මේ විදිහට එකතු වෙනවානම් ඔන්න පදම හරි මේළඟට වෙනම භාජනයකට කබලේ බැදගත්ත රුලන් ටික ඒ වගේ මල්ලට පුළුවන් මේකට අපි කබලේ බැදගත්ත ගාගත්ත පොල් ටිකක් දාගන්න ඊට පස්සේ බැදපු හල් පිටිග්‍රෑම් අසුවකුත් එකතු කල්ලා මේ සියල්ල හොඳට කලවම් කරන්න දැන් හදාගත්ත පැනියක ටිකෙන්ටික එකතු කල්ලා අපේ තල ටොෆී මිශ්වණය හදාගන්නවා. හදාගත්ත පැණි ඔක්කො එකතු කරන්නයන්නපා පදම වෙනකම් පැනිිටිකදාලා ඉතුර ටික ඊළඟ රස කැවිල්ලක් හදාගන්න ෆ්‍රීච්චිකේ දාලා තියන්න. පාච්මන් පේපේකක්දාගත්ත තැටියට මේ මිශ්‍රණේ දාලා දැන් අපි මේක පැතලිකරගන්න තමයි හදන්නේ. මතකතියාගන්න මේක ගල්ලවෙන්න කලින් පැතලිකරගෙන වාල කැමති හැඩයකට කපාගන්නවනේ අන්නේකි ඉරි ටිකතියාගන්න. පිෙනං කොටවාකාරයට තමයි කපාගන්නේ ඒළඟටයාලට පුළුවන් ටික අත තද කල්ල මේක කොටු ටිකවිං කර ගන්න. එති මේ විදිහට තමයි අද දවසය යාලට තල බෝල සහත් තල ටොෆි හදන හැටි අරංආාවේ. එෙමනං ආලට මොනාහර ගැටලුවක් තියෙන ොනම් පහලින්කමන් කරන්න ඒවගේ තාමත්තුයාලපේ රහි YouTube නල සබස්ක්‍රයිබ කලනෙත්තන් සස්කරයිප කර නත කරන්න එපා. ල ටොෆී සහත්තා අලබෝලවල රස ගැනං කියන්න වචන නැහැ. ඉතින් අද දවසේ අපි අගේ කන්න අපේ ආදරනිය දෙන්න කෞද දන්නවද. දැන්වාලට තිරේ බලාගන්න පුළුවන්. ඔයාලට අපිත් එකක් රැඳී න්නවට ගොඩාක් ස් තූතිවන්තවෙමින් අද දවසේ යාලගෙන් සමුගන්නවා ගිහිෙන්නං සුබදවසක්.